COVID-19 ගෝලීය වසංගත තත්ත්වය ලෝකේ පුරා ඉතාම සීඝ්‍ර ව්‍යාප්තියක් කරා ගමන් කරලා තියෙනවා. අපිට මේ වෙනකොට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන පරිදි විශේෂයෙන්ම අලුත් ප්‍රභේද හොයා ගැනීමත් එක්ක යුරෝපයේ ඇමරිකා එක්සත් ජනපද විතරක් නෙමෙයි බ්‍රසීලිය වගේ දකුණු ඇමරිකානු රටවලුත් මේ වෙනකොට මේ අලුත් ප්‍රභේදය හරහා අලුත් තත්ත්වයන් කරා රෝගී ගමන් කරමින් තියෙන බව තමයි පේන්නේ. දැන් විශේෂයෙන්ම ඊයේ දවස්වල ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා ප්‍රසීලයේ විශේෂයෙන්ම අවුරුදු 5ට අඩු කාණ්ඩේ අවුරුද්දයි අවුරුදු 5යි අතර කාණ්ඩේ කුඩා දරුවන්ගේ මරණ ගණනාවක් කොවිඩ් රෝග ලක්ෂණ සහිතව. ඒකට තාම නිශ්චිතව තහවුරු වෙලා නැහැ. නමුත් මේ අය සැක කරනවා බ්‍රසීල රජය සහ බ්‍රසීල බලධාරීන් මේ අලුතෙන් මතුවෙච්ච කොවිඩ් ප්‍රවේදයක් එක තමයි බ්‍රසීලයේ මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ කියලා. ඒතකොට ලෝකයට මේක කොහොමද බලපාන්නේ කියලා ඉදිරි කාලය තුළ තමයි අපිට ඒ අත්දැකීම ගන්න වෙන්නේ. ඒ නිසා මේ අලුත් ප්‍රවේද ඇතිවීමත් එක්ක ලෝකේ කලින් කොවිඩ් ගැන කතා කළාට වඩා වෙනස් මානයකින් කොවිඩ් රෝගය ගැන කතා කරන්න අපිට සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයේ තුල තවමත් ඉතාම ශීඝ්‍ර ව්‍යාප්තියක් කොවිඩ් කොරෝනා රෝගී ගමන් කරමින් තියෙනවා. ජනවාරි වල විතරක් ඇමරිකා එක්සත් ජනපදයේ මරණ ලක්ෂයකට වඩා සිද්ධ වෙලා තියෙනවා. සමස්තයක් විදිහට මේ තත්ත්වය ඇමරිකාවේ සෞඛ්‍ය පද්ධතියට දරා ගන්න බැරි ලෙවල් එකට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම තමයි මහා බ්‍රිතාන්‍ය එංගලන්තය තුලත් දෛනික විශාල රෝගීන් ගණනක් මරණ ගණනක් පහුගිය කාලය තුල වාර්තා වුණා. නමුත් ඒ අය එතෙන්දී අනුගමනය කරපු සංචරණ සීමා සහ රට වසා දැමීම සම්බන්ධයෙන් අනුගමනය කරපු ක්‍රියාමාර්ගයත් එක්ක ඒ අයට රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් හොඳ තත්ත්වයක් කරා යන ලකුණු මේ වෙනකොට පහළ වෙලා තියෙනවා මහා බ්‍රිතාන්‍ය තුල. ඒ අයගේ R not value එක, කියන්නේ මහා බ්‍රිතාන්‍ය තුල එක්කෙනෙකුට හැදුනහම තව කී දෙනෙකුට රෝගී බෝ වෙනවද කියන එක පෙන්වන දර්ශකය තමයි R not value කියන එකෙන් හඳහන් කරන්නේ ජාත්‍යන්තරව. ඒක 1.3 ඉඳන් 0.8 0.9 දක්වා අඩු කරගන්න මහා බ්‍රිතාන්‍යට මේ වෙනකොට සමත් වෙලා තියෙන එක ප්‍රතිපලයක් ලෙස ඍජු ලෙස රෝගීන් සති දෙකකට කලින් වාර්තා වෙච්ච රෝගීන් ගණනට වඩා අඩු රෝගීන් ගණනක් තමයි අද වෙනකොට මහා බ්‍රිතාන්‍යේ වාර්තා කරන්නේ. ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරය ආශ්‍රිත අලුත් තත්ත්වයක් මතුවලා තියෙනවා. ඒ අනුව ෂණිකව ක්‍රියාත්මක වෙච්ච ඕස්ට්‍රේලියානු බලධාරීන් දවස් 5කට කෙටි කාලීන පදනමින් පර්ත් නගරය සම්පූර්ණයෙන් වහලා දාන්න තීරණය කළා. මොකද මේ අලුතෙන් මතුවලා තියෙන තත්ත්වය අපිට අනාවැකි කියලා පුරෝකතන කියලා අනුමාන කරන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අර පළවෙනි රැල්ලේදී වගේම සංචරණ සීමාවලට වැඩි බරක් දෙමින් මේ රටවල් ගමන් කරමින් තියෙනවා. හොඳටම මේ පාලනය කරපු රටවල් වල පවා නවසීලන්තය, චීනය, ජපානය වගේ රටවල් වල පවා යම් අවදානමක් මේ මොහොතේ මතුවෙමින් තියෙනවා. ඉතින් ඒකට සරිලන ප්‍රතිචාර දක්වමින් තමයි එයා ඉදිරියට ගමන් කරන්නේ. මොකද ලෝකයේ තුර අපි ගත්තාම මේ වෙනකොට 10 කෝටි 31 ලක්ෂයක් විතර රෝගීන් ප්‍රමාණයක් මේ වෙනකොට හම් වෙලා තියෙනවා. කියන්නේ දෛනිකව අපිට රෝගීන් ලක්ෂ 7ක් 8ක් විතර හම්බ වෙනවා එක දවසට ලෝකේ පුරා. එතකොට මාසයක් තුල මං හිතන්නේ කෝටි 2ක් විතර ප්‍රමාණයක දක්වා යන්න පුළුවන් මේ ඇතිවන තත්ත්වයක් එක්ක. එතකොට මරණ ගානත් එහෙමයි ලෝකේ පුරා ගත්තහම දෛනිකව සිද්ධ වෙන මරණ ගාන 12000ක් 15000ක් විතර දායකකට සිද්ධ වෙනවා. ඒක සතියකට මරණ ලක්ෂයක් ලෝකේ පුරා සිද්ධ වෙන තැනට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ 15000 ගානින් වුණොත් එහෙම දවස් 7කට මරණ 1,5,000. ඒතකොට ඒ තත්ත්වය ඇවිල්ලා තියෙනවා. කියන්නේ එක මාසෙට මරණ ලක්ෂ 4ක් විතර ප්‍රමාණයක් ලෝකේ පුරා වාර්තා වෙන තැනට ගමන් කරලා තියෙනවා. ඒ හරහා මේ පවතින භයානකභාවය හොඳටම පැහැදිලිලා තියෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම රටක් ඉදිරියට යනකොට මේ ජාත්‍යන්තර අධ්‍යක්ෂීම් ජාත්‍යන්තර ප්‍රවණතා මේ රටාවන් අධ්‍යයනය කරමින් ඒ වයින් අපිට මේ සාර්ථක කරපු රටවල් වලින් අපිට ගන්න පුළුවන් අපේ රටට ගැළපෙන ආදර්ශයන් මොනවද කියලා හඳුනා ගනිමින් තමයි අපි ඉදිරියට ගමන් කළ යුත්තේ. දැන්ට අපි අන්තිමට ඉදිරිපත් කරපු ඕස්ට්‍රේලියාවේ ලොවි දර්ශකය තුළ අපි 10 වෙනි තැන ඉන්නවා. එතකොට අපි මේ මොහොතේදී තියෙන අත්දැකීම් අපිට උඩින් දින රටවල් කරපු විදිය සම්බන්ධයෙන් අපේ අත්දැකීම් අපේ රටට ගැළපෙන විදිහට ආදේශ කරගනිමින් ඉදිරියට ගමන් කළොත් තමයි 10 වෙනි තැනින් උඩට එන්න අපිට පුළුවන් වෙන්නේ. එහෙම නැති වුණොත් මේ අපි අනුගමනය කරන උපක්‍රමශීලී ප්‍රවේශයන් විතර නම් අපිව සමාලෝචනයක් සිද්ධ කරන්නේ නැත්තම් දැනට තියෙන තත්ත්වය යටතේ අපේ රට තුළ රෝග ව්‍යාප්තිය මීට වඩා බැරෑරුම් තැනකට ගමන් කිරීමේ පෙර නිමිති තමයි පහළ වෙලා තියෙන්නේ. එතකොට ලංකාවේ තුල මේ වෙනකොට තියෙන තත්ත්වය තමයි අපි මාසයකට කලින් අපි ගත්තාම රෝගීන් 300ක් 400ක් උපරිම 500ක් වගේ වාර්තා වෙච්ච ස්වභාවය. දැන් ඊයේ පෙරේදා වෙනකොට දෛනිකව රෝගීන් 800 900 දක්වා වාර්තා වෙන තැනට ගමන් කරලා තියෙනවා. මරණ ගණනත් එහෙමයි අපිට දෛනිකව හැමදාම යම් මරණ ප්‍රමාණයක් අහන්න ලැබෙනවා. විශේෂයෙන් පහුගිය දවස් 4 විතර ඇතුළත අපිට මරණ 25ක් 30ක් අතර ප්‍රමාණයක් සිද්ධ වෙලා තියෙනවා. මේක කලින් තිබිච්ච ප්‍රවණතාවයෙන් නෙමෙයි. සාමාන්‍යයෙන් අපි දවසකට මරණ 2ක් 3ක් වගේ තමයි කලින් වාර්තා වුනේ. දැන් ඒ කියන්නේ අපිට දවස් 4ක් ඇතුළත මරණ 25ක් 30ක් වාර්තා වෙනවා කියන්නේ මරණ 6ක් 7ක් විතර දවසට සිද්ධ වෙන ඇවරේජ් එකක්. සාමාන්‍යයක් කරා ගමන් කරලා තියෙනවා සමහර දවසට මරණ 8 9 වාර්තා වෙන දවස් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ තියෙන තත්ත්වය අපි විශේෂයෙන්ම අවබෝධ කරගෙන කටයුතු කළ යුතුයි. දැන් මේ වෙනකොට සමස්ත රෝගීන් ගාන 64,000 සීමාව පසු කරලා තියෙනවා.
නමුත් අපි යම් සැනසුමක් අපිට සැනසුම් සුසුමක් හෙලන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ අපිට මේ වෙනකොට වාර්තා වෙන රෝගින් අති බහුතරය සුව කළ ගෙදර යවන්න පුළුවන් වෙලා තියෙනවා දැන් අපි ගත්තොත් එහෙම සමස්ත සුවය ලැබු ප්‍රතිශතය මේ වෙනකොට 89ක් ඒ කියන්නේ 57000කට වැඩි පිරිසක් අපි සුවය ලැබලා ගෙදර යවලා තියෙනවා සක්‍රීය රෝගින් දැනට අපිට ඉන්නේ 7000කට අඩු ගාන 6574 අතර ගාන प्रमाण दवस मरण अनुपाति दशम पहे मट्टी मरण अनुपाति महाब्रिता रोगपालनेट ලෝකේ වැඩිම මරණ අනුපාතයට හිමිවන රටක් බවට පත් වෙලා තියෙනවා එක්සත් ජනපදය එක්සත් රාජධානිය. එතකොට මේ තියෙන තත්ත්වය යටතේ මේ ලෝකේ මතුවලා තියෙන තත්ත්වයන් යටතේ අපි මේ දක්වා අපි අනුගමනය කළ තියෙන උපක්‍රමශීලී ප්‍රවේශන ආරම්භයේ ඉඳන්ම ගත්ත ක්‍රියාමාර්ගවල බැලූ බැලමට පේන තියෙන සාර්ථකත්වයේ ඔස්සේ සහ ජනතාවගේ සහයෝගයත් එක්ක තමයි අපි මේ හොඳ තැනට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ තැන තව පවත්වාගෙන යනවාද තව නරක තැනකට ගමන් කරනවාද කියන එක තීරණය වෙන්නේ අද දවසේ අපි ගන්න තීරණත් එක්ක. ඒ අනුව තමයි මේ විශේෂයෙන්ම මේ දවසක රෝගීන් වාර්තා වෙන ගාන ගත්තාම දැන් ඊයේ 864ක් වාර්තා වෙලා තිබුණා. ඒ වගේම පෙරේද දවස්වල 848ක්. එතකොට මේ 848ෙන් 375ක් තමයි බස්නාහිර පළාතේ. ඒ කියන්නේ 144ක්. ඒ කියන්නේ කියවෙන කතාව තමයි තාමත් අපි බස්නාහිර පළාතේ තමයි වැඩිම කේන්ද්‍රය. නමුත් සාපේක්ෂව බස්නාහිරින් පිට තිබිච්ච අවදානම දවස ගානේ වැඩි වෙමින් තියෙනවා. දැන් සමස්තයක් විදිහට දැන් මාසෙකට ඉස්සෙල්ලා තිබුණේ බස්නාහිරින් පිට පළාත් 8න් අපිට ආවේ රෝගීන් 115ක් 20ක් විතර. දැන් ඒක 150-60 දක්වා වර්ධනය වෙලා තිනු අනිත් පළාත්වල තියෙන අවදානම. ඒතර ඒ නිසා විශේෂයෙන්ම අපි පැහැදිලිවම කිව්වා මේ රෝග පාලනයේදී අපි අපේ ප්‍රමාදයන් හැටියට හඳුනා ගනිමින් ඒවා નિවරදි කර ගනිමින් ඉදිරියට ගමන් කළ යුතුයි කියන කාරණා. ප්‍රමාදයන් හැටියෙන් අපි පැහැදිලිව හඳුනලා දීලා පෙන්නලා දීලා තුනා විශේෂයෙන්ම පළවෙනි ප්‍රමාදයේ විදිහට අපි දැක්කා රෝගයේ වෛරසයේ වැළඳිච්ච මොහොතේ ඉඳන් PCR පරීක්ෂාවකින් අපි හඳුනා ගන්න මොහොත දක්වා කියන්නේ PCR පරීක්ෂාවක් සිදු කරන මොහොත දක්වා ප්‍රමාදයක් තියෙනවා. ඒ කියන්නේ අපි PCR ධාරිතාව වැඩි කර ගනිමින් ගියොත් විතරයි අපිට පුළුවන් තරම් පිරිසක් PCR වලට යොමු කරන්න පුළුවන් වෙන. ඒ වගේම අහම පරීක්ෂණ වලදී PCR කළා වැඩි පිරිසක් අපිට PCR පරීක්ෂණ ලක් කරන්න පුළුවන්. ඒතර පළවෙනි ප්‍රමාදය තියෙන්නේ අපිට රෝගයේ වැළඳිච්ච මොහොතේ ඉඳන් PCR පරීක්ෂණය කිරීම දක්වා ප්‍රමාදයක් තියෙනවා. ඒතර ඒක අවම කරගන්න අනිවාර්යෙන් ධාරිතාව වැඩි කළ යුතුයි. දෙවෙනි ප්‍රමාදය තමයි පරීක්ෂණය කරපු මොහොතේ ඉඳන් ප්‍රතිඵල එන දක්වා කාලය තුළ ප්‍රමාදය. අපි දැක්කා සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රතිඵලාවේ දවස් 8ක් පරක් වෙලානේ. ඒ වගේ දවස් 7-8 පරක් වෙන අවස්ථා අපිට අනන්තවත් අහන්න දකින්න ලැබෙනවා. මේක සතුටුදායක තත්ත්වයක් නෙමෙයි. ඒතර දෙවෙනි ප්‍රමාදය වළක්ව ගන්න නම් අපි අඩුම ගන්න පැය 24ක් පැය 48ක් ඇතුළත ප්‍රතිඵල ලබා දීමේ ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුයි. ආකාර කිහිපයකින් මේක භයානක වෙනවා මේ ප්‍රතිඵල ප්‍රමාද වීම. එක පැත්තකින් ජනතාවගේ තියෙන විශ්වාසය පළුදු වෙනවා. ඒ කියන්නේ අපේ පද්ධතිය කරේ කියන විශ්වාසය. පරක්කු වෙන්නේ විශ්වාසය පළුදුන. අනිත් පැත්තෙන් පරක්කු වෙන්නේ මේ අය අර නිරෝධය නීතිය ඇතුළේ තබා ගන්න තියෙන අපහසුතාවය තියෙනවා. අපි දකිනවා PCR එක කළාට පස්සේ හැමතැනම ඇවිදිනවා කට්ටිය. දැන් ඒ හින්දා තමයි ඊයේ දවසේ මම දැක්ක පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා කියනවා මේ නිරෝධයෙන් ලක් වෙලා ඉන්න පවුල් මං හිතන සමස්තයක් විතර රට තුල පවුල් 40,000කට වැඩි ගාණක් තියෙනවා. පුද්ගලයෝ 122,000ක් විතර ප්‍රමාණයක් නිරෝධයෙන් ලක් වෙමින් ඉන්නවා. ඒත් අද ඉඳන් විශේෂ වැඩපිළිවෙලක් මේ අය එළියට පහළට යනවා. දැන් මේ අයගේ වගකීම තමයි ප්‍රතිඵල එන තාක්කල් සමංගේ නිරෝධායන කාලය සම්පූර්ණ කරන තෙක් සාර්ථකව ගෙවල් ඇතුළට වෙලා ඉන්න ඕන. තමන් නිරෝධායන වෙන ස්ථානයේ ඇතුළේ ඉන්න ඕන. එහෙම තියෙද්දි මේ අය එළියට යනවා නම් ඒක රටේ නීතියට අභියෝග කිරීම. ඒ නිසා තරාතිරම නොබලා ඒ අයට දඬුවම් ලබා දිය යුතුයි. ඒ අයට ඒ සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක වේ යුතුයි කියන තැන අපි ඉන්නවා. එතෙන්දී විශේෂයෙන්ම අද දවසේ ඉඳන් ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙළ සෞඛ්‍යාංශ විදිහට අපේ උපරිම සහයෝගය පොලිසියට ලබා දෙන්නේ මේ වැඩපිළිවෙළ සාර්ථක කරගන්න අපි බලාපොරොත්තු වෙනවා. එතකොට දැන් මේ තියෙන තත්ත්වයටද දෙවෙනි ප්‍රමාදය අපි කියුවේ මේ ප්‍රතිඵල එන්න ගත වෙන ප්‍රමාදය. ඒ හරහා වෙන්න තියෙන දේ තමයි අර ජනතාව මේ නිරෝධායන නීතියට අනුගත වෙන්නේ නැතුව තැන් තැන්වල ඇවිදින්න ගත්තොත් එහෙම ඒ හරහා බැරි වෙලාවත් ඒ පුද්ගලයා පොසිටිව් කෙනෙක් බවට පස්සේ දැනගත්තොත් ඒ වෙනකොට එයා ලෙඩේ ව්‍යාප්ත කරලා ඉවරයි. ඉතින් ඒ තත්ත්වේ වළක්ව ගන්න අපි දක්ෂ වෙන්න ඕන රටක් විදියට. තුන්වෙනි ප්‍රමාදය තමයි මේ ප්‍රතිඵලාවට පස්සේ ඒ පුද්ගලයා පොසිටිව් වුණොත් එහෙම රෝහල් ගත කරන්න ඕන. දැන් අපිට වාර්තා වෙනවා දවස් 2 3 4 ප්‍රතිකාර මධ්‍යස්ථානයක් හොයාගන්න බැරුව ගෙවල් වලට වෙලා ඉන්නවා. ඒතර ගෙවල් වල ඒ සඳහා පහසුකම් තියෙනවද? ඒ සඳහා ඒ ඉඩ කඩ අපි දැක්ක සමහර කෙනෙක් තමන්ගේ ත්‍රිවිල් එක ඇතුළට වෙලා නිරෝධායන කාලය ගත කරනවා. එහෙම නැත්නම් ගෙදර ආවට තියෙන මඩුවක් ඇතුළේ ගත කරනවා. ඒ තරම් පහසුකම් නැහැ. ඒතොර අපිට ඉදිරියේදී යම් වෙනස්කම් වෙනවා නම් අපි බලන්න ඕනේ සෙටප් එකට අනුව. ඒ කියන්නේ ඒ පරිසරයේ සමාජ මට්ටමේ අනුව ඒ සම්බන්ධයෙන් තීන්දුව තීරණ ගන්න හැකියාව ඇති කරගන්න. ඒ නිසා විශේෂයෙන්ම
මෙන්න මේ කියන ප්‍රමාදයන් වළක්වගෙන ඉදිරියට ගමන් කිරීම සඳහා අපිට වැඩපිළිවෙලක් තියෙන්න ඕන. පෙරේද දවසේ වාර්තා වෙච්ච රෝගීන්ගේ විශ්ලේෂණාත්මක තොරතුරු ගත්තාම මං කියවා සමස්තයක් විදිහට 144යි බස්නාහිරෙන් පිටතපලහතර 156ක් වෙනවා. එතකොට කුරුණෑගල අපිට අසාමාන්‍ය ඉහළ රෝගීන් ගණනක් අපිට පේන්න දෙනවා. දැන් කියන්නේ දවස ගානේ රෝගීන් දැන් 50 100 අතර තිබුණා. දැන් ඊයේ වෙනකොට 100කට වැඩි ප්‍රමාණයක් රෝගීන් 108 දෙනෙක් කුරුණෑගලින් විතරක් වාර්තා වුණා. කුරුණෑගල රෝහලේ කොවිඩ් ප්‍රතිකාර සම්බන්ධයෙන් එහෙම නැත්නම් කොවිඩ් වල සැක සහිත රෝගීන් විදිහට තියාගන්න తాවකාලික වාට්ටු 6ක් තියෙනවා. ඒ 6ම පිරී ඉතිරිලා ගිහිල්ලා. එතකොට දැන් වෙනත් තැන් වලට මාරු කරන්න වෙලා. එතකොට කුරුණෑගල මේ මතුවලා තියෙන අවධානය විශේෂයෙන් අපි ගන්න ඕන. මහනුවර පහුගියේ සති දෙක තුන ඇතුළතම අපි විශේෂ අවධානමක් දැක්කා. ඊයේ වාර්තා වෙච්ච විශ්ලේෂණාත්මක තොරතුරු අනුවත් 80 දෙනෙක් මහනුවරින්, ගාල්ලෙන් 54ක්, කෑගල්ලෙන් 38ක්, මාතලෙන් 34ක්, පුත්තලෙන් 29ක්, බදුල්ලෙන් 28ක්. විශේෂ බදුල්ල මේ දක්වා රෝගීන් එහෙම මේ ප්‍රමාණ වලින් වාර්තා වුණේ නැහැ. ඒතකොට ඉදිරි කාලය සම්බන්ධයෙන් බදුල්ලද මේ අලුතෙන් ඇති වෙලා තියෙන ක්ලස්ටර් එක මොකක්ද කියන එක අපි විශේෂයෙන් බලන්න ඕන. රත්නපුර නුවරඑළිය තාගේ ඒ වගේ අනුරාධපුරයේ විශේෂ තත්ත්වයක් මතුවලා තියෙනවා. මන්දන බන්දනාගාර ආශ්‍රිතව යම් රෝගීන් ප්‍රමාණයක්, ඊගාවට හමුදා කඳවුරු පුහුණු කඳවුරු ආශ්‍රිතව යම් රෝගීන් ප්‍රමාණයක්, විශේෂයෙන් සිවිල් ආරක්ෂක අංශ ඒ කඳවුරු ආශ්‍රිතව මම දැක්කයි අනුරාධපුරයේ ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා ඉතාම පැහැදිලිව මේ මතුවලා තියෙන තත්ත්වය මාර්ගෝපදේශ සෞඛ්‍ය මාර්ගෝපදේශ දීලා තිබුණාට ඒක පිටින් ගිහිල්ලා මේ සමහර දෙනෙක් ක්‍රියා කරන ආකාරය සම්බන්ධ ඉතාම කනගාටුදායක තොරතුරු අනාවරණය කිරීමක් කළා. දැන් ඉදිරියේදී අපි නිදහස් දිනය සැමරීමට නියමිතයි. නිදහස් දිනය කියන්නේ අපි ඉතාම අභිමානවත් සැමරිය යුතු උත්සවයක්, අපේ රටේ අභිමානීය ලෝකයට ප්‍රදර්ශනය කරන උත්සවයක්. කිසිදු විවාදයක් නැහැ, නිදහස් දිනය අපි අභිමානවත් සැමරිය යුතුයි. නමුත් සෞඛ්‍ය මාර්ගෝපදේශ රැකගෙන, නමුත් මෙතෙන්දී අනුරාධපුර හෙළිදරව්වත් එක්ක අපිට නැවත හිතන්න වෙනවා. දැන් අපේ සමහර දෙනෙක් මේ හැසිරෙන විදිය මේ රෝගියට කරන හැල්ලුවක් නෙමෙයිද? මේ රෝගියේ තියෙන භයානකකමට කරන හැල්ලුවක් නෙමෙයිද? මොකද අතිගරු ජනාධිපතිතුමාම ඉතාම පැහැදිලිව කිව්වා මේක මේ යුද්ධයක්වත් ත්‍රස්තවාදී ප්‍රශ්නයක්වත් නෙමෙයි, මේක සෞඛ්‍ය ප්‍රශ්නයක්. ඒතකොට මේ සෞඛ්‍ය ප්‍රශ්නයකට මුහුණ දෙනකොට සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට පයින් ගහලා කවුරු හරි කටයුතු කරනවා නම් ඒක ඉතාම කනගාටුදායක තත්ත්වයක්. ඒතකොට ජනාධිපතිතුමාගේ උපදේශ වලටත් පිටින් ගිහිලා තමයි මේ සමහර වැඩ කරන්නේ. ඒ නිසා ඒ අනුරාධපුරයේ අතිවිශේෂ සත්‍ය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් වෙන්න ඕන කියලා අපි හිතනවා. මේ සිවිල් ආරක්ෂක අංශ ආශ්‍රිතව මේ මතුවලා තියෙන තත්ත්වය. ඒ නිසා විශේෂයෙන්ම අපි මේ උත්සාහ කරන්නේ නිදහස් සුළල සාර්ථකව පවත්වන්න මඟ පෙන්වන්න. ඒතර ඒකෙදි කවුරු හරි කියනවා නම් මේ අනවශ්‍ය බාධා කිරීමක් කරනවා කියලා, ඒක ඊටාම කනගාටුදායක තත්ත්වයක්. ඒක දීලා තියෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ ඔස්සේ දැන් මේ මිහින්තලේ පුහුණු කඳවුරේ ඉඳන් ආපු පිරිස අතර පැහැදිලිවම වසංගත රෝග විද්‍යා අංශය විසින් පැහැදිලිව පෙන්නලා දෙනවා අවදානමක් තියෙන රෝග ව්‍යාප්තිය. දැන් කොළඹාවට පස්සේ රත්නපුරෙන්, ගාල්ලේ, මාතරෙන් එන එක වට කණ්ඩායම් එක මිශ්‍ර වෙනවා. ඒ ඇයටත් රෝගේ ව්‍යාප්තිය වෙන්න පුළුවන්. ඒ නිසා කරුණාකරලා අපි ඉල්ලනවා නිදාසුල්ල සාර්ථකව පවත්වන්න සෞඛ්‍ය අංශ දීලා තියෙන මාර්ගෝපදේශ වලට අනුගත වෙන්න. එහෙම නැති වුණොත් එහෙම අපි මේ තියෙන තත්ත්වය යටතේදී සෞඛ්‍ය ප්‍රශ්නයක් නෙවෙයි කියලා හිතාගෙන වැඩ කරන්න ගියොත් එහෙම ඊටාම කනගාටුදායක තැනකින් තමයි අපි කෙලවර වෙන්නේ. ඒ නිසා මේ සමස්ත ක්‍රියාවලිය සම්බන්ධයෙන් මැදිහත් වීම කළා වසංගත රෝග විද්‍යාංශයේ විදිහට මේ තත්ත්වයන් නිවැරදි කරලා නිදහස් උරල ඊටාම ප්‍රෞඩ විදිහට අපිට පවත්වන්න අවශ්‍ය කරන වටපිටාව සකස් කරලා දෙන්න කියන එක අපි සියලුම බලධාරීන්ගෙන් ඉල්ලනවා. ඒ වගේ මේ සිද්ධියේදී කොහේ හරි වැරද්දක් වෙලා තියෙනවා නම් අනාගතයට පූර්වාදර්ශයක් වෙන විදිහට ඒ අයට දඬුවම් ලබා දිය යුතුයි කියලා රජයේ වන්දාරින් සංගම විතර අපි විශ්වාස කරනවා. ඒ වගේම මම හිතන්නේ මේ දවස ගානේ අපිට වැඩි වෙන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව පිළිබඳ හොඳම නිරූපණය වෙන ආකාරය අපිට පේන්නේ ජනවාරි අපිට මේ දෙවෙනි රැල්ල තුලනේ මේ රෝගීන් විශේෂයෙන්ම වාර්තා වෙන්න පටන් ගත්තේ. දැන් ජනවාරි මාසෙට විතරක් මේ ගෙවි ගිය මාස දැන් ඊයේ 31 වෙනිදා, අද පළවෙනිදා පෙබරවාරි, මේ දවස් 31ට විතරක් අපිට රෝගීන් 20000කට වැඩි ප්‍රමාණයක් ලංකාව ඇතුලෙන් වාර්තා වුණා. මාසයට රෝගීන් 20000ක් කියන්නේ ඉතාම සැලකිය යුතු සංඛ්‍යාවක්. දැන් පහුගිය දවස් 2 3 ඇතුළත වාර්තා වෙන ට්‍රෙන්ඩ් එක, එහෙම නැත්නම් රටාවක් දෙන එක වුණොත් දවසක රෝගීන් 850කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙනවා. ඒතකොට මාසයක් ඇතුළත ඒ කියන්නේ අනිවාර්ය රෝගීන් 25000කට 30000කට ආසන්න ප්‍රමාණයක් මේ යන විදිහට ගියොත් එහෙම පෙබරවාරි මාසය ඇතුළත එන්න ඉඩ තියෙනවා. ඒතකොට ඒක යම් භයානක තත්ත්වයක්, අපේ පද්ධතියට දරා ගන්න බැරි ස්වභාවයක් පෙන්වුම් කරන සාධකයක්. ඒ නිසා විශේෂයෙන්ම අපි ඔක්තෝබර් මාසෙ ඉඳන් මේ දක්වා රටාව අපි අධ්‍යයනය කළාම අපිට ඉතාම පැහැදිලිව පේන තියෙන දේ තමයි දෙවෙනි රැල්ල අපි ආරම්භ වුණේ ඔක්තෝබර් මුල මිනුවන්ගොඩින්. සමස්ත මාසෙටම අපිට ආවේ රෝගීන් 7267යි. මරණ සිද්ධ වුණේ ඔක්තෝබර් මාසෙටම 7යි. සමස්ත ඔක්තෝබර් වලටම 7යි. දැන් ඊගා නොවැම්බර් මාසෙ වෙනකොට ඒක අසාමාන්‍ය ඉහළ මට්ටමකට වැඩි වුණා. රෝගීන් සංඛ්‍යාව 7000 ඉඳන් 13000ක් වා 6000කට වැඩි ගානකින් රෝගීන් ගාන වැඩි වුණා එක මාසෙට. ඒ වගේ මරණ සංඛ්‍යාව 7 ඉඳන් 98 දක්වා වැඩි වුණා එක මාසෙට. ඒ කියන්නේ ඔක්තෝබර් සමස්ත මාසෙටම මරණ 7යි, නොවැම්බර් මාසය ඇතුළත මරණ 98ක්. දෙසැම්බර් මාසෙත් ඒක තව වැඩි දියුණු වුණා. රෝගීන් ගාන වැඩි වුණා 19312ට. ඒ කියන්නේ 19000ට වැඩි. ඒ කියන්නේ තවත් රෝගීන් 6000ක් විතර වැඩි වුණා
නොවැම්බර් වලට සාපේක්ෂව මරණ ගාන 86ක් වාර්තා වුණා. ඒතකොට ජනවාරි වල වඩා තීව්‍ර තැනකට අපි ඒක ඔක පුරෝකථනය කළා දෙසැම්බර් මැද ඉඳන්ම අපි ගන්න ක්‍රියාමාර්ග වල තිබිච්ච යම් යම් ගැටලුකාරී තත්ත්වයක් එක්ක ජනවාරි මාසේ වෙනකොට අපිට දෙසැම්බර් වලට සාපේක්ෂව යම් අවදානම් තැනකට ගමන් කරයි කියලා. ඒ අනුව ජනවාරි මාස තුල සමස්තයක් විදිහට රෝගීන් 20000කට වැඩි ගාණක් මේ වෙනකොට වාර්තා වෙලා තියෙනවා මාස ඉවරනකොට. මරණ ගාන වඩාත් කැපී පෙනෙන විදිහට සමස්තයක් විදිහට ඊයේ වෙච්ච මරණ තුනත් එක්ක මරණ 112ක් සිද්ධ වෙලා තියෙනවා ජනවාරි දවස් 31 ඇතුළත. මීට කලින් අපිට දවසකට සාමාන්‍ය මරණ දෙකක් තුනක් වුණේ. දැන් මේ මරණ සංඛ්‍යාව දවසකට මරණ 8 9 දක්වාම සමහර දවස්වලට වැඩි වෙලා තියෙනවා. මේක ඉතාම භයානක තත්ත්වයක්. ඒතකොට අර රෝගීන් ගාන බස්නාහිරෙන් පිටතින් වැඩිමින් වාර්තා වෙන්න ගත්තා වගේම මරණත් සැලකිය යුතු ප්‍රමාණයක් බස්නාහිරෙන් පිට මරණ යම් ප්‍රමාණයක් අපි දකින්න ලැබෙනවා. ඒ වගේම මෙච්චර දවසක් අපි මරණවලින් වැඩි ප්‍රමාණයක් දැක්කේ කොළඹ මහනගර සභා සීමාව ඇතුලේ. ඒතකොට එතන තිබිච්ච අවදානම යම් මට්ටමක අඩු වෙනවත් එක්ක මහනගර සභාවෙන් පිටත සීමාව තුළ මරණ වැඩිපුර වාර්තා වෙන ස්වභාවයක් පහුගිය දවස් කිහිපය ඇතුළත මරණ සියල්ල අපි විශ්ලේෂණය කළාම පේනවා. ඒ නිසා විශේෂයෙන්ම අපිට කියන්න තියෙන දේ තමයි මෙන්න මේ කියන தත්ත්වය යටතේ අපිට ඔක්තෝබර් වල ඉඳන් මාසිකව අපිට පේන්න තියෙන රටාව තමයි මරණ ගාන වගේම රෝගීන් ගාන යම් අසාමාන්‍ය ඉහළ ප්‍රතිශත වලින් වැඩි වෙමින් ගමන් කරන. එතකොට පෙබරවාරි මැද වෙනකොට අපි කොතන නතර වෙයිද කියලා අපිට මේ වෙනකොට පෙර නිමිති 15 වෙමින් තියෙනවා. ඒ නිසා තමයි අපේ උපක්‍රමශීලී ප්‍රවේශයන්නි සැලකිය යුතු සාධනීය වෙනස්කම් සහිතව ඉදිරියට ගමන් කලේ නැත්තම් මේ සමාලෝචනය කරගන්න අපිට දක්ෂ වෙන්න බැරි වුණොත් එහෙම රටක් විදිහට 2020ට සාපේක්ෂව 21 වඩා නරක තැනකට ගමන් කිරීම සඳහා යම් පෙර නිමිති මේ වෙනකොට 15 වෙමින් තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම PCR ධාරිතාව ඉහළ නංවමින් හැකි උපරිම PCR ප්‍රමාණයක් කරලා අපේ සමාජය තුළ ඉන්න ඒ රෝගේ ව්‍යාප්ත කිරීම සඳහා අවදානම තියෙන රෝගීන් බවට පත් වෙලා ඉන්න අපි දන්නේ නැතුව ඒයත් දන්නේ නැතුව හැංගිලා ඉන්න පිරිස හොයාගෙන ඒය සමාජයෙන් වෙන් කිරීම අත්‍යවශ්‍ය කාරණයක් වෙලා තිනවා. ඒක තමයි පළවෙනි උපක්‍රමශීලී ප්‍රවේශය. ඊළඟට සංචාරන සීමා සම්බන්ධයෙන් වඩා කිට්ටුවෙන් අධීක්ෂණය කරමින් අවශ්‍ය කටයුතු සිදු කිරීම. එතෙන්දි විශේෂයෙන්ම වැඩි අවදානම තියෙන තැනක ඉඳන් අඩු අවදානම තියෙන තැනට සංචාරණය සම්බන්ධයෙන් වෙන සීමා නගර අතර සංචාරන සීමා සම්බන්ධයෙන් වඩා උනන්දුවෙන් කටයුතු කිරීම රෝග මේ විදිහට අසාමාන්‍ය විදිහට රටපුරා ව්‍යාප්ත වෙන එක වළක්වන්න හේතු වෙනවා. මොකද දැනටත් අපි දිස්ත්‍රික්ක 25න් රෝගීන් ආවට සමස්තයක් විදිහට රටේ තියෙන සෞඛ්‍ය වෛද්‍ය ධාරිකාරයට 330 340 වගේ ප්‍රමාණයෙන් 150කට අඩු ගානක තමයි දෛනිකව රෝගීන් වාර්තා වෙන්නේ. ඒ කියන්නේ තාමත් 150ක්වත් අදිවසංගත තත්ත්වයට ගිහිල්ලා නැහැ සෞඛ්‍ය වෛද්‍ය ධාරිකාරයල මට්ටමේ. ග්‍රාමීණ නිලධාරී වසම් විදිහට ගත්තාම 14000කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඒකෙන් ඉතාම කුඩා ප්‍රමාණයක තමයි අදිවසංගත තත්ත්වයක් ව්‍යාප්ත වෙලා තියෙන්නේ. එනිසා මේ අවදානම අධි අවදානම් තත්ත්වය තියෙන්නේ ඉතා කුඩා ප්‍රමාණයක නම් තාමත් අපිට හරි ක්‍රියාමාර්ග වලට ගියොත් එහෙම සමස්තයක් වන රටේ ප්‍රදේශ බේර ගන්න අපිට හැකියාව තියෙනවා. ඒ නිසා සෞඛ්‍ය වෛද්‍ය ධාරිකාරයල අපිට බේර ගන්න පුළුවන්. ග්‍රාම නිලධාරී වසම් අති බහුතරයක් තාම අපිට අධි අවදානම් තත්ත්වයට පත් වෙලා නැහැ. ඒවා බේර ගන්න පුළුවන්. හැබැයි හරි ක්‍රියාමාර්ග ගත්තොත් ඒ හින්දා තියෙන සංචාරන සීමා සම්බන්ධයෙන් සමස්ත රට වැහෙන එක වළක්වන්න අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මේ මොහොතේ ගත යුතුයි කියලා අපි යෝජනා කරනවා. තුන්වෙනි එක තමයි අවදානම sannivedanaya කිරීම. එතෙන්දි විශේෂයෙන්ම අපි ආරම්භයේ දා අද දක්වා මේ සම්බන්ධයෙන් තියෙන අඩුපාඩු අපි පෙන්වලා දුන සෞඛ්‍ය මාත්‍යාංශය නිසා අපි දැනටමත් යෝජනා කරනවා අවදානම sannivedanaya කරන්න ඒ හරහා ජනතාවගේ සහයෝගය ලබා ගන්න නිශ්චිත වැඩපිළිලා මීට වඩා කාර්යක්ෂම වැඩපිළිලා සෞඛ්‍ය මාත්‍යාංශය විසින් සකස් කර යුතුයි කියලා. ගොඩක් දෙනෙක් දැස් දැල්වා බලා සිටින කාරණයක් තමයි මේ ඉන්නත් කරන්නේ සම්බන්ධයෙන් මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. ඒ සම්බන්ධයෙන් ලෝකයේ තියෙන අත්දැකීම් වගේම ලංකාව තුළ දැන් ඉන්නත් කරන කටයුතු ආරම්භ වෙලා තියෙනවා. අපි ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නතේ ඉන්දියන් ප්‍රභේදයේ වෙච්ච කොවිෂීල්ඩ් එන්නත මේ වෙනකොට රටතුලට ඉන්දියන් ආධාරයක් විදිහට ලැබිලා තියෙනවා ලක්ෂ 5ක තොගයක්. ඒ කියන්නේ අපිට මාත්‍රා දෙකක් දෙන තත්ත්වයට තේ 250,000ක පිරිසකට මේක දෙන්න පුළුවන්. ප්‍රමුඛතාව අපි හඳුනගෙන තියෙනවා සෞඛ්‍යාංශවල අයට, ඒ වගේම ඉදිරිපෙළ වෘත්තිකයන් විදිහට වැඩ කරන ආරක්ෂකාංශවල අයට මේකෙදි ප්‍රමුඛතාව දෙන්න ඕන කියලා. ලෝකයේම තියෙන රැල්ල එහෙම නැත්නම් ට්‍රෙන්ඩ් එක රටාව එක තමයි. විශේෂයෙන් මේ පද්ධති රැකගෙන ඉදිරියට ගමන් කරන්න. මොකද සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටුනොත් වෙන්න පුළුවන් අවදානම ගැන අපි දිගින් දිගටම පෙන්ලා දීලා තියෙනවා. රටක් විදිහට අපි ඒක අවබෝධ කරගෙන තියෙනවා. ලෝකයේ අත්දැකීම් අපි අරගෙන තියෙනවා. ඒ නිසා තමයි AI ට ප්‍රමුඛතාවය දෙන්නේ. නමුත් අපි යෝජනා කරන්නේ මේ වැඩපිළිවෙල යන අතරතුරේදී මහජනතාවට විශේෂයෙන් අවදානම් කණ්ඩායම් වලට අවුරුදු 60ට වැඩි සහ දීර්ඝකාලීන රෝගාබාධ වලින් පෙළෙන පිළිකා වලින් අධික රුධිර පීඩනයෙන් දියවැඩියා වක්වඩ රෝග ඒ වගේ රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන පිරිස සඳහා අඩුව ගන්න මීට වඩා කාර්යක්ෂම ලෙස එන්නත ගෙන්වා ගැනීම සඳහා වැඩිපුරක් යන්න ඕන. නමුත් අපි දන්නවා ඒකේ ප්‍රායෝගික බාධා ගොඩක් තියෙනවා. ලෝකේ පුරා හැදෙන එන්නත් ප්‍රමාණය ඉතාම සීමා සහිතයි. ඒතර ඒ එන්නත් සඳහා ඒ සීමා සහිත එන්නත් සඳහා ඉතාම අනවශ්‍ය තරංකාරීත්වයක් ලෝකේ පුරා ගොඩනැගිලා තියෙනවා. දැන් උදාහරණ විදිහට ගත්තාම ලෝකේ දියුණු යයි සම්මත රටවල්
මේ වෙනකොට තමන්ගේ රටේ ඉන්න සමස්ත ජනගහණය වගේ 3-4 ගුණයක් එන්නත් ඇනෝම් කළා ඉවරයි. එතකොට මෙතෙන්දි ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත් වීම අපි මාස ගාණක් පුරා දිගටම කිව්වා අත්‍යවශ්‍යයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ සමාජ සාධාරණත්වයේ සහතික කරන්න මැදිහත් වුනේ නැත්තම් ඉතාම භයානක තත්ත්වයක්. මොකද මේ දියුණුවයි කියන මේ සල්ලි තියෙන පෝසත් රටවල් ටික එන්නත් ටික බෙදාගත්තට පස්සේ ඒ අය බදාගත්තට පස්සේ අපේ වගේ රටවල් වලට මොනවද ඉතුරු වෙන්නේ? විශේෂයෙන් අපිටත් වඩා දුප්පත් රටවල් වලට මොන වගේ තත්ත්වයකටද මුහුණ දෙන්න වෙන්නේ. ඒ නිසා මේ එන්නත කියන එක කාරණේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මීට වඩා කාර්යක්ෂම මැදිහත් වීමක් අපි අපේක්ෂා කරනවා. ඉතින්ද රාජ්‍යාන්තික මට්ටමින් ඒ අය සමග සම්බන්ධ වෙලා අවශ්‍ය එන්නත් ලබා ගැනීම සඳහා කටයුතු කළ යුතුයි. මොකද කොවැක්ස් වැඩපිළිවෙල යටතේ අපේ රටේ සමස්ත ජනගහණයෙන් 20%කට එන්නත් ලබා දෙන එකඟතාවය පළ වෙලා තියෙනවා. නමුත් තාම එක මාත්‍රාවක්වත් ඒ යටතේ ඇවිල්ලා නැහැ. දැන් මේ ලැබුණේ ඉන්දියානු ආධාරයක් යටතේ ලැබිච්ච එකක්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත් වීම ලැබෙන එන්නත් එකක්වත් අපිට ලැබිලා නැහැ. ඒ එන්නත් ඉක්මනින් ගෙන්න ගන්න. ඒ හරහා ජනතාවටත් මේ සෞඛ්‍ය වෘත්තිකයන් දෙනා වගේම ආරක්ෂාව ලබා දීම සඳහා ක්ෂණික ක්‍රියාමාර්ග කාර්යක්ෂම වැඩපිළිවෙලක් ඔස්සේ මැදිහත් වීම සිදු කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. මොකද ප්‍රශ්න තියෙනවා එන්නතේ. ප්‍රශ්න තිබුණත් අපිට යම් එලියක් දැල්විලා තියෙනවා නම් මෙතනින් එලියට එන්න ගොඩ එන්න ඒ තමයි එන්නත. තාමත් අපි එන්නත පිළිබඳ නොදන්න දේවල් තියෙනවා. අතුරු ආබාධ සම්බන්ධයෙන් ගත්තාම නිශ්චිතව තහවුරු නොවිච්ච කාරණා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ අතුරු ආබාධ පිළිබඳව මේ තව තව අතුරු ආබාධ මේ එන්නත් කරණයත් එක තමයි ඔය වාර්තා වෙන්නේ. මොකද මේ ලෝකයේ මේ ඉතාම අඩුම කාලයකින් නිෂ්පාදනය කරපු එන්නත් තමයි මේ අපි පාවිච්චි කරන්නේ. සාමාන්‍යයෙන් අපි එන්නතක් අවසන් අධීරයට ගිහිල්ලා අවසන් අනුමැති එන්න අවුරුදු 3-4-5 ගිහිල්ලා තියෙනවා සාමාන්‍යයෙන් එන්නතකට. මීට කලින් කම්බුල් ගා එන්නත තමයි අඩුම කාලෙකින් හදලා තියෙන්නේ. ඒකටත් අවුරුදු 3-4-5 ගිහිල්ලා තියෙනවා. ඒ නිසා අපි මේ අවුරුද්දක් ඇතුළත එන්නතක් ආවා කියන්නේ අනිවාර්යෙන් ඒකෙදී අපිට ඉදිරි කාලය තුළ යම් නිරීක්ෂණත් එක්ක තමයි මේ හදිසි අනුමැතිය දීලා තියෙන්නේ. නමුත් අපිට මේ වාසි අවාසි දෙකම අපි තරාදියක දාලා කිරුවොත් එහෙම වාසි පැත්ත බර හින්දා තමයි වාසි පැත්තට ඊට වැඩි හින්දා තමයි අපි එන්නත් කරන්නේ කඩිනම් කරන්න ඕන කියන එක දිගටම අවධාරණය කරන්නේ. මට එන්නතක් දුන්නට පස්සේ මට එකකින් ආරක්ෂාව ලැබුණාට මං හරහා සමාජයේ මේක ව්‍යාප්ත වෙන්න වළක්වන්න එන්නතෙන් පුළුවන්ද කියන එක තාම ප්‍රශ්නයක්. මට එන්නත හරහා ආරක්ෂාවක් ලැබුණාට ඒ ලැබෙන ආරක්ෂාව කොච්චර කාලයක් ඇගේ රැඳිලා තියෙද කියන එක තාම ප්‍රශ්නයක්. ඒක දන්නේ නැහැ මාස 5ක්ද 6ක්ද අවුරුද්දක්ද අධ්‍යයන මට්ටමේ තියෙන්නේ. එහෙම තිබුණත් අනිවාර්යයෙන්ම එන්නත සදා ප්‍රමුඛතාවය දෙන්න ඕනේ. මොකද අපිට මේකින් ගැලවෙන්න තියෙන මේ මොහොතේ පේන්න තියෙන ගෝලීය වශයෙන් වැදගත් වෙන එකම මඟ තමයි එන්නත් කරන්නේ. ඒ නිසා එන්නත සම්බන්ධයෙන් අපි හරියට දැනුවත් වෙන්න ඕන. ඒ වගේම සමාජ සාධාරණත්වය සහිතව මේ අනවශ්‍ය තොග එකතු කරලා ලෝකයට අසාධාරණයක් වෙන එක වැළැක්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත් වීම ඕන. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩපිළිවෙල යටතේ අපි මේ දක්වා කියලා තියෙන සාධක සියල්ල සම්පූර්ණ කරන ගුණාත්මක එන්නතක් මේ වගේම එන්නතක් ජනතාවටත් ලබා දීම සඳහා ගෙන්නන්න රජයේ සහ බලධාරීන් දක්ෂ වෙන්න ඕන කියලා අපි විශ්වාස කරනවා. එතෙන්දී අපි සැලකිලිමත් වූ කාරණා පහක් ගැන කිව්වා. පළවෙනි එක තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ යම් අනුමැතියක් සහිත එන්නතක් ගෙන්නන්න අපි දක්ෂ වෙන්න ඕනයි කියලා කිව්වා. දෙවෙනි එක අපි ඉතාම පැහැදිලිව කිව්වා ඵලදායිතාවෙන් ඉහළ එන්නතක් ගෙන්නන්න ඕනයි කියලා. තුන්වෙනි එක අපි කිව්වා ආරක්ෂාකාරී එන්නතක් ගෙන්නන්න කියලා. ඒ කියන්නේ අතුරු ආබාධ අවම එන්නතක් ගෙන්නන්න ඕනයි කියලා. හතරවෙනි එක අපි කිව්වා අපේ රටේ පරිසරයට ගැළපෙන එන්නතක් ගෙන්නන්න ඕන කියලා. අපේ ශීතදාමයේ ප්‍රවාහණය ඇතුළු පස්වෙනි එක අපි කිව්වා අපිට දරා ගන්න පුළුවන් මිලකට සහිත එන්නතක් ගෙන්නන්න ඕනයි කියලා. ඒතර මේ කාරණා පහම අඩු වැඩි වශයෙන් සාපේක්ෂව සම්පූර්ණ කරපු එන්නතක් තමයි දැන් අපිට ඇවිල්ලා තියෙන්නේ කොවිෂීල් එන්න. ඒතර ජනතාවට විදින එන්නතක් ඒක ඉදිරියේදී අපි ගෙන්නන එන්නතක් මේ වගේ ගුණාත්මකභාවයේ සහතික කරපු එන්නතක් ගෙන්නා ගැනීම සම්බන්ධයෙන් කටයුතු කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. දැනට සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 50,000කට වැඩි පිරිසක් මේ වෙනකොට දවස් 2-3ක් ඇතුළත අපිට එන්නත් කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා ආරක්ෂකංශය ඇතුළුව. මේ ඉදිරි අද හෙට සහ අනිද්දා වෙනකොට දවස් 3 ඇතුළත අපේ බලාපොරොත්තුව තියෙන්නේ ඉතුරු 200,000ක් දැන් 250,000ක් නිලක්ෂය ඉතුරු 200,000ටම මහා පරිමාණයෙන් එන්නත ලබා දීමේ කටයුත්ත මේ ඉදිරි දවස් 2-3 ඇතුළත මේ එළමෙන සතිය තුළ කරන්න. ඒ හරහා සමස්යක් විදිහට ඉදිරිපෙළ එන සෞඛ්‍ය වෘත්තිකයන් වගේම අනිත් අයට යම් ආරක්ෂාවක් යම් සහතිකයක් ලබා දෙන්න මේ වැටෝගේ සම්බන්ධයෙන්. මොකද එන්නත සම්බන්ධයෙන් මේ වෙනකොට මේ සෞඛ්‍ය වෘත්තිකයන්ට විඳලා අපිට තියෙන අත්දැකීම තමයි අතුරු ආබාධ ඒ සැලකිය යුතු අතුරු ආබාධ ඒ කියන්නේ දරුණු ගණන් අතුරු ආබාධ ඉතාම අවම මට්ටමක තියෙනවා. විදපු සැලකිය යුතු පිරිසකට යම් ඇඟේ තෙහෙට්ටු ගතියක් ලා වුණක් ඇඟපත වේදනාවක් හන්දි වේදනාවක් ඒ වගේ රෝග තත්ත්වයන් ඇති වෙලා තියෙනවා අතුරු ආබාධ ඇති වෙලා තියෙනවා. නමුත් ඒක විතරම తాවකාලිකයි. දවසක් දෙකක් ඇතුළත සාමාන්‍යයෙන් පැරසිටමෝල් දෙකක් වගේ බිව්වහම අඩු වෙලා යන තම විවේක තත්ත්වයකට එක්ක දියර වැඩියෙන් පානය කිරීමත් එක්ක ඒ කාලය ගත කිරීම හරහා ඒ අතුරු ආබාධ වලින් අපිට ගොඩ එන්න පුළුවන්. ඊට වඩා දරුණු ගණේ කලන්ත ගතියක් ඇති වෙන වමනේ ඇති වෙන ඇබ්ඩොමිනල් ක්‍රෑම්ස් මස්පිඩු වල කුමේන ඒ වගේ රෝග ලක්ෂණ යම් දරුණු ප්‍රමාණයක් එහෙම නැත්නම් ඇලර්ජික් රියැක්ෂන්ස් එන يعني අසාත්මිකතාවයන් එන ඊගාවට ඉන්ජෙක්ෂන් සයිට් එකේ එහෙම නැත්නම් විදින තැන ඇති වෙන අසාත්මිකතාවයන් සහ ඒ අතුරු ආබාධ තත්ත්වයන් ඒවා ඊටාම අඩුවෙන් තමයි වාර්තා වෙලා තියෙන්නේ. ඒ නිසා යම් ආරක්ෂාකාරී බවක් තියෙන ලෝකේ සාපේක්ෂව අනිත් දෙන්නත් වලට සාපේක්ෂව
ෆයිසර් සහ මොඩර්නා ඉන්නත් කියන දෙක තමයි අනිත් පාවිච්චි වෙන්නේ. ඒ ඉන්නත් වල සාපේක්ෂව අතුරු ආවාදයන් අඩු මට්ටමක තියෙන ඉන්නතක් බව තමයි තහවුරු වෙලා තියෙන්නේ මේ ඇස්ට්‍රසෙනිකා ඉන්නත. ඒ නිසා මේ පැත්තෙන් එකේ අපිට ගෙන්නන්න පුළුවන් හොඳම ඉන්නත අපි ගෙන්නලා තියෙනවා. ඒ නිසා ඉදිරි කාලය තුල ගෙන්නන ඉන්නතුත් මේ වගේ ඉන්නතක් ගෙන්වා ගැනීම සඳහා අපි දක්ෂ වෙන්න ඕනයි කියන එක අපි කිව්වා. ඊළඟට අපි ගත්තාම ඉන්නත විදින්න බැරි කාටද කියන එක සම්බන්ධයෙන් නොඑක් දෙනා ප්‍රශ්න කරනවා. ඉතාලම අඩු කාරණා ගණනාවක් තමයි තියෙන්නේ ඉන්නත විදින්න බැරි වෙන්නේ. අපි ප්‍රතිපත්තියක් විදිහට අපි මේ දක්වා ඉදිරියව වෙලා තියෙන තොරතුරු අනුව අවුරුදු 18ට අඩු අයට ඉන්නත විදින්නේ නැහැ. ඒක නිශ්චිතයි. ඊට පස්සේ ගර්භණී අම්මලාට සහ කිරි දෙන මවුරුන්ට ඉන්නත විදින්නේ නැහැ. ඊළඟට වඩාම වැදගත් වෙන්නේ දෙවෙනි මාත්‍රාව දෙනකොට පළවෙනි මාත්‍රාව දුන්න අය අතරින් යම් කිසි කෙනෙකුට දරුණු අසාත්මිකතාවයක් ඇති වුණොත් දරුණු ප්‍රතික්‍රියා තත්ත්වයක් ඇති වුණොත් එහෙම ඒ වගේ අයට අපිට දෙවෙනි මාත්‍රාව දෙන්න බැරි වෙනවා. ඒතකොට ඒකට තාම කල් වැඩි. පළවෙනි මාත්‍රාව දීලා අපි ඒකේ අත්දැකීමත් එක්ක තමයි දෙවෙනි මාත්‍රාව දෙනකොට ඒක සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේ එන්නතේ තියෙන සම් රසායන ද්‍රව්‍ය ප්‍රමාණයක් තියෙනවා රම් රසායනික සංඝටක ඒවට ප්‍රතික්‍රියා දක්වනවා කියලා ඒවට මීට කලින් ඇලර්ජික් හිස්ටරි එකක් තියෙනවා නම් ඒ වගේ අයට අපිට එන්නත විඳින්න වෙන්නේ නැහැ. නමුත් තාම කලාතුරකින් තමයි ඒ වගේ පිරිසක් අපිට හම්බ වෙන්නේ. ඊට අමතරව අපි ගත්තාම මීට කලින් විඳලා තියෙන එන්නතකට එහෙම නැත්නම් මීට කලින් විඳලා තියෙන යම් ඉන්ජෙක්ෂන් එකකට බෙහෙතක් වෙන්න පුළුවන් ඒ ඉන්ජෙක්ෂන් එකකට. ඊළඟට මීට කලින් අරන් තියෙන ඖෂධයකට මීට කලින් ඔබ කාලා තියෙන කෑමකට බීමකට දරුණු ගණී තාම දරුණු ගණී ඇනෆිලැක්සිස් කියන තත්ත්වයේ ඇති වෙන සව සිවියර් ඇලර්ජික් රියැක්ෂන් එකක්. يعني තාම රෝහල් ගත වෙන්න වෙන හුස්ම ගැනීමේ අපහසුතාවයක් වෙන දැඩි සත්කාර පහසුකම් අවශ්‍ය වෙන ඒ විදිහේ ඒ පන්නේ අතුරු ආබාධයක් ඇවිල්ලා තියෙන නම් කෑමකට බීමකට බෙහෙතකට එන්නතකට ඒ වගේ අයට මේ අපි මේ බෙහෙත දෙන්නේ නැහැ. මොකද මේක අපි කෙටි කාලයක් ඇතුළත දෙන බෙහෙත. ඒ අවදානම අපි ගන්නෙ නැහැ. ඒ අරුණාම අනිත් ඕනම කෙනෙකුට මේ එන්නත ලබා දෙන්න පුළුවන් තත්ත්වය තියෙන. ඒ කියන්නේ කෑමට බීමට යම් අසාත්මිකතාවයක් තියෙන කෙනෙකුට පළුවක් දෙකක් දැම්මයි කියලා තක්කාලි අන්නාසි ඒ වගේ සමහර කෑම වර්ග අපි දන්නවනේ ඒවට ඇලර්ජික් කියන එක මේ බේත නොවිද ඉන්න හේතුවක් නෙමෙයි. ඒතකොට ඒ වලදී අර අන්තයට ගිහිල්ලා දරුණු අසාත්මිකතාවයක් ඇති වුණොත් විතරයි අපි බේත විඳින්නේ නැත්තේ. ඊට අමතරව අපි කියනවා යම් පරිස්සමක් සහිතව බේත විඳින්න ඕන ඔබට ब्लीडिंग डिसऑर्डर එකක් එහෙම නැත්නම් අපි දු රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිතව යම් දරුණු රෝගාබාධ තත්ත්වයක් තියෙනවා නම් ඒක රුධිරයේ කැටි ගැසීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් රුධිර පට්ටිකා සම්බන්ධයෙන් රෝග තත්ත්වයක් වෙන්න පුළුවන් මේ වගේ රෝග තත්ත්ව තියෙනවා නම් අපි වැඩි පරිස්සමක් සහිතව රෝහල් ගත කරලා විශේෂඥ වෛද්‍ය උපදෙස් මත තමයි ඒ එන්නත විඳින්න ඕන. ඊට අමතරව අපි ගත්තාම මේ මොහොතේ ඔබ එන්නත විඳ ගන්න මගේ ළඟට එනවා නම් අපිට ඔබ සත් ඔබගෙන් අපි ඉතිහාසය ගන්නකොට ඔබට තියෙනවා නම් රෝග ලක්ෂණ උණ තියෙන්න පුළුවන් ගද්ද සුවඳ දැනෙන්නේ නැහැ කියන්න පුළුවන් යම් කැස්ස ගතියක් තියෙන්න පුළුවන් උගුරේ ආසාදනයක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ මොකද්ද මම කියන්නේ කොවිඩ් රෝග සැක සහිත රෝග ලක්ෂණ ඔබට තියෙනවනේ මේ මොහොතේ ඔබ බේත විඳ ගන්න එනවා රෝහලකට ඔබට කොවිඩ් සැක සහිත රෝග ලක්ෂණ තියෙනවනේ අපි මේ මොහොතේ ඔබට බේත විඳින්නේ නැහැ. එතකොට එතනින් පස්සේ ඔබට ඒ තත්ත්වය පහ වුණාට පස්සේ සති 4ක අවම පරාතයක් පරිසරයක් තියලා තමයි ඒ කියන්නේ සති 4කින් පස්සේ තමයි ඔබට බේත විඳින්න වෙන්නේ. ඒක කොවිඩ් සැක සහිත රෝග ලක්ෂණ තියෙනවා. ඊට අමතරව වෙනත් ඕනෑම තීව්‍ර ආසාදිත තත්යකින් ඔබ පෙළෙනවා. අධික උණක් තියෙනවා. තද කැස්සක් ඔබට මේ මොහොතේ තියෙනවා. ඒ වගේ යම් ප්‍රතිකාර අවශ්‍ය වෙන තීව්‍ර ආසාදිත තත්යක ඔබ පෙළෙනවා නම් ඒ ඇයටත් අපි මේ මොහොතේ බේත විඳින්නේ නැහැ. අපි විඳින්නේ සති 4ක්. ඒ කියන්නේ මාසික වගේ කාලයක් පරතරයේ තියෙනවා. ඊළඟට බේත අපිට බැලූ බැල්මට විඳින්න බැහැයි කියලා හිතන නමුත් විඳින්න පුළුවන් අවස්ථා තියෙනවා. දැන් හොඳම උදාහරණය තමයි කෙනෙක් මගේ ළඟට ඇවිල්ලා කිව්වොත් එහෙම ගිය මාසේ මට කොවිඩ් හැදුනා මං ඉස්පිරිතාලෙත් හිටියා දවස් 14ක් හිටියා හොඳ වෙලා දැන් මං ගෙදර ඇවිල්ලා තියෙන්නේ මං විඳින්න ඕනද බේත කියලා. දැන් මාසයක් ගත වෙලා නැහැ. කියන්නේ අඩුම ගානේ සති දෙකක කාල සීමාවක් ගත වෙලා නැහැ. සති දෙකක පරතරයක් තියලා ඒ ලෙඩේ හැදිච්ච අයටත් බේත විඳින්න පුළුවන්. වෙනත් වචන වලින් කිව්වොත් ලෙඩේ ඔබට හැදිලයි කියලා තහවුරු වෙච්ච අයටත් ලෙඩේ තහවුරු ලෙඩේ හොඳ වුණා කියන දවසේ සති දෙකක පරතරයක් තියලා අපිට බේත විඳින්න පුළුවන්. ඒක තමයි ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්දේශය. වඩා හොඳ ආරක්ෂාවක් ගන්න නම් මේ එන්නත ලබා දීම සිදු කළ යුතුයි කියන එක තමයි කියන්නේ. ඊට තවත් කෙනෙක් අහන්න පුළුවන් දැන් දන්නේ නැහැ මට ලෙඩේ හැදිලාද කියලා. ඒ කියන්නේ මට නොදනුවත්වම හැදිලා හොඳ වෙලා ගිහිල්ලාද? එතකොට මේ මොහොතේ ඇඟේ වෛරසය තියෙනවද දන්නේ නැහැ. මම දන්නේ නැහැ මට ලෙඩේ තියෙනවද කියලා. එහෙමනම් මං ඉඳගත්තර නෑ කිසි ප්‍රශ්නයක් නෑ. මේ වගේ අයට ලෙඩ විඳින්න පුළුවන් කියන එක තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශය වෙන්නේ. ඔබ නොදුනුවත් ලෙඩේ හැදිලා හොඳ වෙලා තියෙන කියන එක මේ මොහොතේදී ඔබේ ඇඟේ වෛරසය තියෙනවද කියලා සැකයක් තියෙනවා නම් එතෙන්දී අපි විශේෂ සැකයක් තියෙනවා නම් ඔබ ආශ්‍රිතයෙක් නම් ඔබ නිරෝධායන ලක් වෙන කෙනෙක් නම් ඒ සම්බන්ධයෙන් අපිට අවධානය යොමු කරන්න පුළුවන්. නමුත් සාමාන්‍ය තත්ත්වයක් යටතේ නම් ඔබ තහවුරු වෙලා නැත්තම් මේ මොහොතේදී ඔබ රෝගියෙක් කියලා සැක සහිත රෝග ලක්ෂණ නැත්තම් ඔබට බේත විඳින්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. ඊට අමතරව දීර්ඝකාලීන වකුගඩු රෝග, පෙනහළු රෝග, හෘද රෝග, දියවැඩියා තත්ත්වයන්, මේ ඕන පිළිකා තත්ත්වයන්
මේ ඕනම තත්ත්වයකදී කිසිදු ගැටලුවකින් තොරව රෝග පාලනය කරන අතරතුරේදී බේත විඳින්න පුළුවන්. ඒ නිසා දීර්ඝකාලීන රෝගාබාධ වලින් පෙළෙනවයි කියන එක ප්‍රතිකාර සඳහායි නැත්නම් මේ රෝග එන්නත්කරණය සඳහා බාධාවක් නෙමෙයි. ඊට අමතරව තව වඩාත් පැහැදිලි කරගන්න දැනටත් HIV AIDS වගේ තියෙන. එහෙම නැත්නම් ප්‍රතිශක්ති කරන පද්ධතියේ ඍජු ලෙස බලපෑම් කරන රෝග තත්ත්වයන් තියෙන. දීර්ඝකාලීන ප්‍රතිශක්තියට බලපෑම් කරන ඖෂධ ගන්න. පිළිකා ඖෂධ වෙන්න පුළුවන්. ඒ වගේ අයටත් කිසිදු ප්‍රශ්නයකින් තොරව බේත විඳින්න පුළුවන් වෛද්‍ය අධීක්ෂණය යටතේ. එනිසා මෙන්න මේ ආරක්ෂිත එන්නතක් අපි ගහලා තියෙන්නේ මෙන්න මේ කාරණා ජනතාවට ඉතාම වැදගත් වෙනවා දැනගෙන ඉන්න එක. එනිසා බලාපොරොත්තු වෙනවා මේ වැඩපිළිවෙල මීටත් වඩා කාර්යක්ෂම ලෙස ඉදිරියට ගෙනියන්න. ඔබ සෞඛ්‍යාංශ ඉතාම සැදී පැහැදී ඉන්නවා එන්නත් ඔක ලැබුණොත් එහෙම ජනතාවට මේ එන්නත ලබා දෙන්න. මේක නැවත නැවතත් අවධානය කරන්න මේක ජනතාවට දෙන්න ඕන කියලා අපි කියන්නේ. දැන් මේ එන්නතේ ඵලදායිතාව 80යි කියලා අපි උපකල්පනය කළොත් 70ක් 80ක් 90ක් දක්වා යන්න පුළුවන්. පිටම මධ්‍යඥානයේ 80 නම් 80ක් කියලා. ඒකෙන් කියවෙන කතාව තමයි සිය දිනකට විද්දාම 80 දිනකට ආරක්ෂාව ලැබෙනවා. ආරක්ෂාව ලැබෙන්නේ කොහමද? පළවෙනි මාත්‍රාව දුන්න සැරින් මේ ආරක්ෂාව ලැබෙන්නේ නැහැ. පළවෙනි මාත්‍රාව දීලා මාසෙකින් දෙවෙනි මාත්‍රාව දීලා තවත් මාසයක් විතර යනකොට තමයි ආරක්ෂාව ලැබෙන්නේ. ඒ කියන්නේ දෙවෙනි මාත්‍රාවෙනුත් සති 3-4ක් ගියාම තමයි පූර්ණ ආරක්ෂාව ලැබෙන්නේ. ඒතකොට ඒ කාල සීමාවක් යනවා. ඒ හින්දා තමයි අපි ඉක්මනට මේ එන්නත ගෙන්නගෙන ජනතාවට දෙන්න කියන්නේ. මොකද සමාජය තුළ යම් ස්ථාවර බවක් ඇති කරන්න මේ ක්‍රියාවලිය ටික ඉක්මනට සිද්ධ වෙන්න ඕන. එනිසා මේ කාර්යක්ෂමතාව වැඩගත් ඒ හින්දා එන්නත් ඔක ලංකාවට ඉක්මනින් ගෙන්න එක ජන සාමාන්‍ය ජනතාවට දෙන්නේ මේ තොග ගෙන්න එක ඉතාම වැදගත් වෙනවා. අනිත් පැත්තෙන් ගත්තහම දැන් මම කියන්නේ 80කට තමයි ආරක්ෂාව ලැබෙන්නේ කියලා. එතකොට කෙනෙකුට අහන්න පුළුවන් ඉතුරු 20ට යම් අවදානමක් තියෙනවා ලෙඩේ හැදෙන්න. නමුත් මතක තියාගන්න එන්නත දුන්නට පස්සේ ලෙඩේ හැදුනත් අර 20 තුල ලෙඩේ හැදුනත් ලෙඩේ දරුණු වෙන්නේ නැහැ. තීව්‍ර වෙන්නේ නැහැ. සංකූලතාව තියෙන ඉඩ ඉතාම අඩු වෙනවා. මරණ සිද්ධ වෙන්න තියෙන ඉඩ ඉතාම අඩු වෙනවා. එනිසා ලෙඩේ හැදුනත් එන්නත බේද විද්දාට පස්සේ සංකූලතා ඇති වෙන මරණ ඇති වෙන තියෙන ඉඩකඩ ශුන්‍ය වෙන තරමටම මේක අඩු වෙනවා. ඊටාම අවම අවදානමක් තමයි ඉතුරු වෙන්නේ. ඇයි මේක වැදගත් වෙන්නේ? සමාජය තුළ මේ එන්නත දෙන්නේ දෙනකොට මේක තමයි වැදගත්ම කාරණය. මරණ වෙන එක වළක්වන්න, සංකූලතා ඇති වෙන එක වළක්වන්න, රෝගී තීව්‍ර ආසාදන තත්ත්වයන් කලයි අනේක වළක්වන්න එන්නතෙන් ලොකු පිටිවහලක් ලැබෙනවා කියන එක ඔප්පු වෙලා තියෙන කාරණා. එතකොට මොකද්ද මේ කාරණේ වැදගත්කම? මේ කොවිඩ් එහෙම නැත්නම් කොරෝනා රෝගය වෛරසයක් මගින් බෝ වෙන රෝගයක්. ඒකේ සිද්ධ වෙන මරණ ටික, ඒකේ සිද්ධ වෙන සංකූලතා ටික අපි එතනින් අයින් කළොත්, එන්නේ කියන සාධක ටික අපි බැහැර කළොත් අන්තිමට ඉතුරු වෙන්නේ හෙම්බිරිස්සක් ඇස්සක්. කොවිඩ් කියන්නේ හෙම්බිරිස්සක් ඇස්සක් බවට පත් වෙනවා. මරණ ටික සංකූලතා ටික අයින් කරන්න පුළුවන් උතන. එන්නතෙන් එක වෙනවා. ඒ හින්දා තමයි එන්නත ලබා දීමේදී අපි ඊටාම කාර්යක්ෂම වැඩපිළිවෙළක් අනුගමනය කරන්න ඕනයි කියන්නේ. ලෝකයේ මේ දක්වා සම්මත වෙලා තියෙන, තහවුරුලා තියෙන එකම ක්‍රමවේදය තමයි එන්නත් කරන්නේ. එනිසා අපි නැවතත් අවධානය කරන රජයට, බලධාරීන්ට, සෞඛ්‍යංශයට වහාම ක්‍රියාත්මක වෙලා ජනතාවට මේ එන්නත ලබා දෙන විශේෂයෙන් අවධානම් කණ්ඩායමට 60ට වැඩි අයට, දියවැඩියාව අධික රුධිර පීඩනය අතුරු රෝගාබාධ තියෙන පිරිසට, මරණයට පත් වෙන සංකූලතා ඇති වෙන්නේ වැඩි ඉඩක් තියෙන සියලු දෙනාට මේ එන්නත ගෙන්නගෙන ලබා දීමේදී අපි මේ දක්වා අනුගමනය කළ තියෙන කාර්යක්ෂමතාව වැඩි දියුණු කරමින් ඉතාම කෙටි කාලයකින් මේ එන්නත ගහලා ගුණාත්මක එන්නතක් ඒයට ලබා දීම ඒ හරහා කොවිඩ් හෙම්බිරිස්සක් ඇස්සක් ගන්නට අපි අඩු කරගන්න, එහෙම නැත්නම් අවදානම අඩු කරගන්න කටයුතු කළ යුතුයි. මරණ අවම කරමින් ඒ සඳහා වැඩපිළිවෙල වඩා ශක්තිමත් කළ යුතුයි කියලා අපි රජය වෛද්‍යාරික සංවිධානයේ විශ්වාස කරනවා. දිකටම දැන් මරණ ප්‍රතිශතයේ වැඩිවීමින් තියෙන දුතුමත් යන්තාද්දුවට මතු කරා. දැන් මේ වෙද්දී දැන් දින කිහිපෙදිට අපි 800 ගණන් වල ඉන්නේ. මේක මේ යන විදිහට අපි සමහරට තව දවස් තුනකින් 1000 මට්ටමට එන්න පුළුවන්. මෙහෙ මොනෝත් මේකේ තියෙන මේ භයානක తత్వය භයානකයි නේද? සහ මේක මේක දැන් ඔබතුමාල විතරක්ද මේ කාරණේ දිගටම කතා කරන්නේ? මේක යම් බරපතල తత్వ නේද? අපි සැලකිලිමත් යුතු తత్వ නේද? ඔබ මතුකරු ප්‍රශ්නේ හොඳයි. මොකද මේ අපි මේ ජනතාව වෙනුවෙන් අපේ සෞඛ්‍ය පද්ධතිය රැකගෙන ඉදිරියට ගමන් කිරීම සඳහා තමයි මේ දැනුවත් කිරීම අඛණ්ඩව කරන්නේ. ඒතර මම හිතනවා සමහර මාධ්‍ය වේදීන් විශේෂයෙන් එක පුවත්පතක් මේ තමන්ගේ කාටුන් හරහා නිකන් අපි මේ කොවිඩ් බිල් එක මවනවායි කියලා අපිව ඇඳලා කාටුන් අඳින තැනට ගිහිල්ලා තිනවා. ඒ කියන්නේ ජනතාව අනවශ්‍ය විදිහට බයකට පීඩණයකට ලක් කරන පිරිසක් විදිහට රජ වෛද්‍යාරින් සංගමයේ අපිව හඳුන්වන්න. ඒතර ඒ අයගේ මාධ්‍ය භාවිතය පිළිබඳව ජනතාව හිතලා බලන්න ඕන. ඒ අය මොකද්ද මේ කරන්නේ කියලා. අපි මේ ජනතාව බය කරන්න නෙමෙයි හදන්නේ. අපි මේ දක්වා මාර්තු වල ඉඳන් මේ දක්වා රජ වෛද්‍යාරින් සංගමයේ විදිහට අවධානය කරපු සේරම දේවල් ඇත්ත වෙලා තියෙනවා. අපේ අස්පනා පිට ඔප්පු වෙලා තියෙනවා. අපේ මැදිහත් වීමත් එක්ක අපි සාධනීය තැන්වල අපිට ඉවර වෙන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒක ගැන අපි නිහතමානීව ආඩම්බර වෙනවා.
නමුත් රටක් විදියට ඉදිරි කාලයේ තියෙන භයානකකම ගැන අපිට මේ අස්පනා අපිට පේන තියෙන දත්තහරහා අපිට කතාවක් කියවෙනවා. ඒතකොට ඒක තීරුම් අරගන්න නැතුව අපිට ඉදිරිය ගමන් කරන්න බෑ. එතෙන්දී ජනතාවට මේ ඇත්ත තත්ත්වය කියන්න නැතුව අපිට ඉස්සරහට ගමන් කරන්න බෑ. මොකද ලෝකයේ ඕනම තැනක දේශපාලන අධිකාරී ක්‍රියාකාරීත්වය, ඊගාවට සෞඛ්‍ය ආරක්ෂකංශවල කාර්යක්ෂමතාව, ජනතාවගේ කැපවීම මේ තුනම එකට ඒකාබද්ධව ගමන් කළොත් තමයි අපිට සාර්ථක වෙන්න පුළුවන්. ඒ නිසා ඇත්ත තත්ත්වය පෙන්වලා දෙන්න අපි බය වෙන්නේ නැහැ. නිවැරදි දේ කරන්න ජනප්‍රිය නොවුණා. අපි ජනප්‍රියත්වයේ පස්සේ යන සංගමයක් නෙමෙයි. සමහර විට අපි කියන දේ ජනප්‍රිය නොවන දේ වෙන්න පුළුවන්. නමුත් අපි මේ මොහොතේදී පෙන්නලා දෙන්න ඕන අනාගතයේදී රටට ඉතුරු වෙන්න ඕන යමක් තියෙනවා නම් ඒක කරන්න අපි පැකිලෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා තමයි කොවිඩ් දැනුවත් කිරීමත් අපි අකණ්ඩයෙන් කරන්නේ. එක පැත්තකින් සෞඛ්‍ය පද්ධතිය රැකගන්න, අනිත් පැත්තෙන් ජනතාව ආරක්ෂා කරන්න. ඒ නිසා ඔබ කියු පරිදිම අපි දෙසැම්බර් මාසේ ඉඳන්ම මේ තත්ත්වය කිව්වා. මේ 500 400 තිබිච්ච එක මේ 800 මට්ටමට එන්න පුළුවන් කියන එක අපි දෙසැම්බර් මැද කිව්වේ නැද්ද කිව්වා. එතකොට ඒකෙදි ගන්න ඕන ක්‍රියාමාර්ග අපි මේක විවේචනය කර කර විතරක් හිටියද අපි අනුගමනය කළ යුතු දේත් කිව්වා. එතකොට පළවෙනි රැල්ල වෙලාවේදී ඒක අහපු බලධාරීන් දෙවෙනි මේ අවස්ථාවේදී ඒකට දක්වපු උනන්දුව කොතරම් අඩුද කියලා මේ රටේ ජනතාව දන්නවා. ඉතින් විශේෂයෙන්ම මේ අපි කියපු කාරණාත් එක්ක විශේෂයෙන් අර දීපවාලි උත්සවයේ වෙලාවේදී අපි සාර්ථකත්වයක් ලැබුවා නම් සඳුකරේ ආරක්ෂා කරගන්න. ඒක මේ වෙලාවේ අපිට බැරි වුණා නම් බස්නාහිරින් පිටට අවදානම ගමන් කරන්න නතර කරගන්න අපි අසාර්ථක වුණා නම් අසමත් වුණා නම් රටක් විදියට. එතන හේතු බලපාපු හේතු අපි හැමෝම දන්නවනේ. ඒ නිසා තමයි දැනටත් අපි කියන්නේ මේ අපේ උපක්‍රමශීලී ප්‍රවේශයන්නේ සමාලෝචනයකින් තොරව ඉදිරියට ගමන් කළොත් යම් භයානක තැනක අපි නතර වෙන්න පුළුවන්. අපිට හැමදාම රට වහගෙන ඉන්න බෑ. අපි කවුරුවත් කැමති නැහැ රටක් වැහෙනවට, ගුවන්තොට පොරවල් වැහෙනවට. ඒ අඩු වැඩි වශයෙන් අපි හැමෝටම මේක බලපානවා. ඒ නිසා විශේෂයෙන්ම රට විවෘත කරලා තියෙන ගමන් අපි මේ මොහොතේ කලමනාකරණය කරමින් අනාගතයේ සුබදායි කරගන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග වලට ගමන් කළ යුතුයි කියන තැන තමයි අපි ඉන්නේ. ඒ ඉඳ තමයි පාසල් විවෘත කරනකොට ඒකට උපරිම සහයෝගය දුන්නේ, සංචාර කර්මාන්තේ විවෘත කරන මොහොතේදී අපි ඒකට සහයෝගය දුන්නේ, ඒකට මාර්ගෝපදේශ හදලා දුන්නේ. රට නැවත නව සාමාන්‍යකරණයත් එක්ක ඉස්සරහට යනකොට ලෝක සෞඛ්‍ය සංවිධානයේ, රජයේ වෛද්‍යාරින් සංගමයේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒකාබද්ධ වේ සඳහා වැඩපිළිවෙල හැදුවේ. ඒ හින්දා තමයි අපි ඒකට අපි ඒක ඒකේ තියෙන ඕනකම දන්නේ හින්දා. ඉතින් ඒ හින්දා ඔබ මතු කරපු ප්‍රශ්නට උත්තරය තමයි ඔව් එහෙම අවදානම මතු වෙලා තියෙනවා. නමුත් තාමත් ඒ අවදානම අපේ පාලනය තුළ තියාගන්න පුළුවන් ඒ දක්ෂතාව අපිට තියෙනවා. නමුත් මේ මොහොතේදී බලධාරීන් මේ සම්බන්ධයෙන් හරි තීන්දුව తీරන ගත්තොත් තමයි පෙබරවාරි මැද වෙනු රෝගීන් 1000 පැනලා අපි ගමන් කිරීම වලක්ව ගන්න පුළුවන් වෙන්නේ. මොකද 2020 දී අපිට කරගන්න බැරි වෙච්ච වැඩ ගොඩක් තිබුණා. අපේ ගොඩක් වැඩ අපිට අතපසු වුණා. රටක් විදිහට අපි ආපස්සට ගමන් කරා. 21 අවුරුද්ද අපේ තියෙන බලාපොරොත්තු, අපේ අපේක්ෂාවන්, අපේ තියෙන සැලසුම් ක්‍රියාත්මක කරන්න නම් මේ මොහොතේදී හරි තීන්දුව తీරන අඩුම ගානේ ගන්න ඕන. තාමත් අපිට කල් ගත වුණා වැඩි නෑ. තාමත් ප්‍රමාද වෙලා නැහැ. තාමත් අපිට අස්සය පැනලා ගිහිල්ලා නැහැ ස්ථාලේ වහන්නේ. ඒ නිසා මේ සමස්ත රට විදිහට එතෙන්ට හරි දැනට යන්න නම් දීලා තියෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුගත වෙන්න, ඒ උපදෙස් පිළිපදින්න. මොකද ජනාධිපතිතුමා මිතාම පැහැදිලිව කිව්වා මේක ත්‍රස්තවාදී ප්‍රශ්නයක් නෙමෙයි, මේක යුද්ධයක් නෙමෙයි, මේක මහජන සෞඛ්‍ය උග්‍ර ගැටලුවක්. ඉතින් එහෙමනම් මේ හදිසි තත්ත්වෙට මුහුණ දෙන්න සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න ඒ හරහා 2020ට සාපේක්ෂව 21 සුබදායි කරගන්න අපිට පුළුවන් වෙයි. එහෙම කළොත්, එහෙම නැති වුණොත් ඔබ ඇසූ පරිදිම 21 ජනවාරි මාස තුල අපි නරක තැනකට ගමන් කළා තියෙනවා රටක් විදිහට. පෙබරවාරි මාර්තු වෙනකොට මේ තත්ත්වය වඩා නරක තැනකට යනවාද නැත්නම් හොඳ තැනක කෙලවර කරනවද කියලා තීරණය වෙන්නේ අපි අද දවසේ ගන්න හරි තීරණක් එක්ක.